රිද්ම පුවත්පත හමුවේ කාටවත් නොකී රහසක් කියන්න කියලා කිව්වහම මා ගැන කවුරුත් නොදන්නා රහසක් මට මතක් වුණා. හැබැයි මේ රහස හෙළි කළාට පස්සේ නම් මොන වගේ ප්‍රතිචාර මට එල්ල වේද කියලා මම දන්නේ නැහැ. ඒ තොන දෙයක් වෙන්න කියලා මම මේ රහස අද ඔයාලට කියනවා. නළුලියන් ගායක ගායිකාවන් නිවේදක නිවේදිකාවන් නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් යන අයට සබකෝලේ කියන දේ තියෙන්න බැහැනේ. අදාළ විෂය කොයිතරම් දක්ෂතාවයක් තිබුණත් සබකෝලේ තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රය තුල මේ වගේ අයට රැඳිලා ඉන්නත් අමාරුයි. මම නිලියක්. ඔය අතර රූපවාහිනී වැඩසටහන් පවා ඉදිරිපත් කරනවා. මේ වන විට මගේ කලා ජීවිතයට දශක දෙකක් විතර වෙනවා. මට සබකෝලේ තියෙනවා නම් කලාව තුල මේ වගේ ගමනක් එන්න බෑ නේද? කාටවත් නොකී රහසක් තුලින් අද මම කියන්න යන්නේ කවුරුත් නොදන්න මගේ සබකෝලේ ගැන කියලා එකත් ඩයස් රිද්ම පුවත්පත හමුවේ කියලා තිබුණේ. කැමරාවක් ඉස්සරහා වේදිකාවක් මත රඟපාන එක නටන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මට සභාවක් ඉස්සරහට ගිහින් කතාවක් පවත්වන්නට නම් කොහෙත්ම බෑ. ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් ඇඟ පණ නැති වෙලා උගුර කට වෙලා මට කතා කරගන්නත් බැරුව යනවා. ඒ තත්ත්වයේ යථා තත්ත්වයටපත් වෙන්න ටික වෙලාවකුත් යනවා. මේ තත්ත්වය මට මතක ඇති කාලෙක ඉඳන්ම තියෙන දෙයක්. පුංචි කාලේ ඉඳලම මම ඉස්කෝලේ සමිතියක කතාවක් පවත්වන්න ගීතයක් ගායන ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ කාලේ මේ බීතිකාව කොයිතරම් ප්‍රබලව තිබුණාද කියනවා නම් මම සමිතියකට ගියාම කවදාවත් වෙන දෙවෙනි පේලිවල වාඩි වෙන්නේ නැහැ. අන්තිම පේලිය හෝ එහෙම නැත්නම් අන්තිම පේලියට ආසන්න පේලියක තමයි මම වාඩි වෙන්නේ. ශාලාවේ ඉන්න අනිත් අයට නොපෙනෙන විදිහ අසුනක මුළු ගැන්විලා තමයි මම මේ වෙලාවට ඉන්නේ. පස්සේ කාලෙක මම මත්තුමගල බෞද්ධ මහවිදුහලට ගියා. ටික කාලෙකටයි මේ පාසලට ගියේ. ඒ වුණත් මේ පාසලට ඇතුළු වුණාම ළමයි මට රැග්ගලා. ඔය අතරේ පාසලේ සමිතිය පැවැත්ුණා. එදා මට පුරුදු විදිහට අන්තිම පේලියේ කෙළවර වාඩි වෙලා හිටියා. දැන් ඔන්න සමිතිය පැවැත්වෙනවා. එකපාරටම සමිතිය මෙහෙවන කෙනා කියනවා ගයත් ඩයස් පැමිණිලා කතාවක් හෝ ගීතයක් ගයන්න කියලා. ඒක ඇහුණා විතරයි මට කලන්තේ හැදුනා වගේ දැනුණා. ඇඟම ගල් වෙලා වගේ. මම අසුරෙන් නැගිට දෙතුන් පාරක් නම කිව්වට පස්සේ ඉස්සරහට යනකොට මට කතා කරගන්නවත් බෑ. කොහොම හරි වේදිකාවට ගිහින් අමාරුවෙන් වචන හසුරවලා මම කතාවකටවත් සින්දුවකටවත් සූදානම් නැහැ කියලා එතනින් ඉවත් වුණා. කොහොම හරි මගේ සබකෝලේ ගැන එදා හැමෝම දැනගත්තා. ඉතින් පස්සේ කාලෙක මම නිලියක් වුණා. කාලයක් යද්දි මම ජනප්‍රිය වෙලා විවිධ උත්සව වලට ආරාධිත විදිහට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඔය අතරේ මට මොන්ටිසෝරියගේ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්‍ය විදිහට සහභාගී වෙන්න ආරාධනාවක් ලැබුණා. ඔන්න ඉතින් මමත් එදා දවසේ තැනට ගියා. ඔන්න දැන් පොල්තෙල් පහන පත්තු කරලා උත්සවය ආරම්භ වුණා. දැන් උත්සවය පැවැත්වෙනවා. මමත් වාඩි වෙලා ඉන්නවා. ඔය අතරේ නිවේදකයා එකපාරටම කියනවා ගායත්‍රි රයිස් මහත්මියට සභාව අමතන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කියලා. මට උන් හිටියේ දැන් අමතක වුණා. නැගිටලා ඉස්සරහට යන්නත් බෑ. අමාරුවෙන් සිරුර වාරු කරගෙන මයික් එක ළඟට ගියත් කටහඬ ගිහින් වචන පිට වෙන්නෙම නැහැ. බොහොම අමාරුවෙන් වචන ටිකක් ගැට ගහලා සභාව අමතපු මම ඉක්මනට කතාව නවත්තලා අසුරට ඇවිත් වාඩි ගත්තා. එදා කාටවත් මගේ වෙනස පෙන්වන්න නැතුව ඉන්න පුළුවන් උනේ මට රංගපාලා පුරුදු හින්දාම වෙන්න ඇති කියලායි. ඇයි කියලා තිබුණේ. සටහන ආර්ය වංශ කුලතිලක. උපුටා ගැනීම ලක්දිම පුවත්පත. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.